දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට කැබිනට් මණ්ඩලයේ අධීක්ෂණයට 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක්. හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න. බියෝඩේල් හැඩට ගුණට රසට. වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. චතුර පමුණුවගේ වාර්තාව. කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කරමින් ඔවුන්ට සහාය ලබා දීම සඳහා 10 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පිහිටුවීමට නව රජයේ අවධානය යොමු වී තිබෙන බව තමයි මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. මේ නවරජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය රැස් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීමෙන් පසුව එය සිදු කරන බව තමයි ඒ වාර්තාවේ සටහන් කරන්නේ. මේ අය කටයුතු අධීක්ෂණය කරනු ඇති බව තමයි එලෙස සටහන් කරන්නේ. විශේෂම දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් එලෙස සටහන් කරන්නේ. ඒ අතරේම අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 196 දෙනෙකුගේ නම් ගැසට් ජාතික ජනබලවේගය සහ වෙන්වූ ජාතික ලේස්තු මන්ත්‍රී දුර සහ තෝරා ගන්නා ලද සමාජිකයන් එම් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද නිහාල් අබේසිංහ විසින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත යොමු කර තිබෙන බව වාර්තා කර තිබෙන්නේ. අද දිවයින පුවත්පතේ වාර්තාව බලමු. ජාතික ජනබලවේගයේ ජාතික ලේස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය. බිමල් රත්නායක, ආචාර්ය අනුර කරුණාතිලක, මහාචාර්ය උපාලි පන්නිලගේ, එරංගුදේශ් වීරරත්න, අරුණ ජයසේකර, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනිතරුවන් කොටිතුවක්කු, පුණ්‍යශ්‍රී කුමාර් ජයකොඩි, රාමලිංගම් චන්ද්‍රසේකරන්, වෛද්‍ය නජිත් ඉන්දික, සුගත් තිලකරත්න, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, සුනිල් කුමාර ගමගේ, ගාමිණි රත්නායක, මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ, සුගත් වසන්තද සිල්වා, අබුබක ආදම් බාවා, ආර්.එච්. උපාලි සමරසිංහ වශයෙන් තමයි හඳුන්වා දී තිබෙන්නේ ඒ මාලිමාවේ ජාතික ලේස්තු මන්ත්‍රී ධූරය ප්‍රමාණය. මේ මාලිමාව ජාතික ලේස්තුව නම් වෙයි. ඉතිහාසයේ පළමු වරට දෘශ්‍යාභායත නියෝජනයක් සමග ජාතික ජනබලවේගයෙන් 18 දෙනෙක් පත් කර තිබෙනවා. උපාලි කරුණාරත්නගේ වාර්තාවක එලෙස සටහන් වෙන්නේ.